අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය සමගින් මම රසික සඳරු වන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත අංගොඩ ලොකා ඉන්දියාවේදී ඝාතනය වුණාද පොලිසියෙන් විමර්ශනයක් අයිස් මද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙවුණු පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 22ක් ආසාදිතයන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළට තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නෙවෙයි අගමැතිගෙන් ප්‍රකාශයක් ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් ජනතාව ශක්තිමත් කරන්න සංවේදී ආණ්ඩුවක් අවශ්‍යයි සජිත් කියයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට මෙරට ප්‍රබල පාතාලිකාලි සමාජිකයෙකු වන අංගොඩ ලොක්කාන මැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මෙරට මාධ්‍ය රසක් වාර්තා කර තිබෙනවා මේ පිළිබඳව බුද්ධ්‍යංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳව මෙතෙක් නිලතොරතුරක් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ පිලේ පාතාලකලි සමාජිකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගුර ලොක්කා ඉන්දියාවේ බැංගලෝරුහිදී අබිරහස් ලෙස මරණයට පත්ව ඇති බව ප්‍රධාන පුවත්පත් ඇතුළු මාධ්‍ය රැසක් අද දින තොරතුරු වාර්තා කර තිබුණා විශේෂ ශරීරගත වීමක් හේතුවෙන් මොහු මරණයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ තවත් ප්‍රබල පාතාලකලි සමාජිකයෙකුගේ බිනිදක් විසින් මොහුට වස ලබා දී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා මෙම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ විමර්ශන ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව නිල තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ දැනට මාධ්‍ය වලින් පළවෙනි වාර්තා පමණයි අපට ලැබිලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් නිල වාර්තා කිසිවක් අපි ළඟ නැහැ අපිට වාර්තා වෙලා නැහැ නිල වශයෙන් කෙසේ වෙතත් මේ මාධ්‍ය වල පළවෙනි වාර්තා නිවැරදිද යන්න සහ ඒ අනුව මෙම සැකකරු මිය ගියාද යන්න පිළිබඳව දැනට අපි තහවුරු කරන ලද වාර්තා ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා ඊට අදාළව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හෝ වෙනත් ආකාරයකට අපිට ලබාගත හැකි වාර්තා අපි ලබා ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණ වලට කරුණු වාර්තා කරලා ඉදිරි පියවර ගන්න නියමිතයි ඔහු මිය ගිය බවට අපට තහවුරු කරන වාර්තා ලැබෙන තෙක් ඔහුට එරෙහිව තියෙන විමර්ශනය ඒ ආකාරයෙන්ම අපි කරගෙන යනවා 2017 වසරේ පෙබ්‍රවාරි මාසේ 27 වනදා කළුතර බන්ධනාගාර බස් රථයක් තුලදී ප්‍රබල පාතාලනායක සමයන් ඇතුළු ඔහුගේ ගෝලයින් ඝාතනය කිරීම සඳහා අංගුලි ලොක්කාගේ සහාය ලැබී තිබුණු බවටද පසුව තහවුරු වුණා මේ අතර අයිස් මද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු නිලධාරියෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා අද අලුයම මෙම පිරිස අත්අඩංගුවටගෙන ඇත්තේ අයිස් මද්‍රව්‍ය තොගයක් අලෙවි කිරීමේ ගනුදෙනුවකට පුත්තලම කලපුව ආසන්නයට පැමිණි අවස්ථාවේදී පුත්තලම කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර තිබූ අතර එම අවස්ථාවේදී මෙම ස්ථානයේ සිටි තවත් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාකින් විමසීමක් සිදු කළා මද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකදී පොළොන්නරුව ප්‍රදේශයේ සුරාබදු ස්ථානයේ වැඩ කරන නිලධාරියෙකු අපි මේ වෙන විට අත්අඩංගුවට අරන් තියෙනවා පුත්තලම ප්‍රදේශයේදී මේට අදාළව විමර්ශන කටයුතු පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා ඒ වගේම අපට ලැබිලා තියෙන තොරතුරු අනුව තවත් සැකකරුවෙකු පලා ගිය බව වාර්තා වෙනවා ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමටත් අවසන්තකේ මද්‍රව්‍ය තිබෙනවාද යන්න පිළිබඳවත් අපි විමර්ශනය කරන්න මේ වෙනකොට පීවර අරගෙන තියෙනවා මෙලෙස අත්අඩංගුවට පත්ව සුරාබදු නිලධාරියාගේ වැඩතහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව මේ වන විටත් කටයුතු කර ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ අදාළ නිලධාරියා සේවය ස්ථිර නොකරන ලද ආධුනික නිලධාරියෙකු වන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. ඒ අනුව එෙහිදී ඔහු වරදකරු වූහොත් ඔහු සතියක් තුල සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ගත වූ පැය 24 තුල COVID-19 වෛරසය ආසාදිතයින් 22 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 2752ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 22 දෙනෙකු පිළිබඳව ගත වූ පැය 24 තුල වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 2752ක් ලෙසයි.
එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතර එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි පුද්ගලින් 7 දෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලින් 14 දෙනෙකු හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලින් 264 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබුණ රෝගීන් සංඛ්‍යාව 677ක්. මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දෝහා කටාර් හි රැඳී සිටි පුද්ගලින් 29 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඉනතුරුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමු කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. මේ අතර ඊයේ දින ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ජන හමු කිහිපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ ගම්පහ දිස්ත්‍රික්ක ජන හමු සඳහා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටාන ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහා සහභාගී වුණා. වත්තල ප්‍රදේශයේ පැවති ජන හමුව සඳහා සහභාගී වූ ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. इन ध्रुव जनाधिपति मेरीगम प्रदेश पवधि जन हमुअन सहभागी दिवलपीटिया प्रदेश पवधि जन हम सहभागी जनाधिपति सिटी जनता समक सुहंद पिलसंद्रकण महिंद राजपक्ष महता होमाकम प्रदेश श्रीलंका पुदुजन पेरमुने जयग्रहणे तहवुरु किरीम संधा संविधाने करतिबु जन हमु संधा अग्रामात्य महिंद राजपक्ष महता सहभागी वुणा අපිට අද විදහාසේ මෙහෙම රැස් වෙන්න පුළුවන්කම තියෙන අපේ රණවීරෝ නිසා ඒ රණවීරෝ එදා මේ යුද්ධය අවසන් කරේ නැත්තම් අපිට මේ වගේ රැස් වෙලා කතා කරන්න පුළුවන් කමක් නැහැ මැතිවරණ නිදහසේ තියන්න පුළුවන් කමක් නැහැ උතුරට එකක් කියන දකුණේදී එකක් කතා කරන කට්ටිය නෙවෙයි නායක හම්දුරනේ අපි යාපනයේදී ගිහිල්ලා එකක් කියනවා දකුණට ඇවිල්ලා තා එකක් කියලා. ඊයේ පත්තරේ තිබුණා 13 වෙනි වෙනසක් නොමැතිව ආරක්ෂා කළ යුතුය. දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් සමග විසඳුමක් එතුමා යෝජනා කරනවා. එතුමා කියනවා තමන්ගේ වගකීම තමයි මේ අයට උතුරු නැගිනේර එකතු කරලා දෙන විසඳුමක් ලබා දීම අපි කරනවා කියලා. හැබැයි දකුණට ඇවිල්ලා කියන්නේ ඊට වඩා තියා වෙනස් කතාවක්. මේ වගේ දෙපටි කතා කියන්න අද උන් සූදානම් වෙලා ඉන්නේ. මේ වගේ අය විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අද එක්සත් ජාතිපක්ෂ දෙකට කැඩිලා අද බොහොම පැහැදිලි ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් 3-2 බලයක් ලබා ගන්න පුළුවන් ජයග්‍රහණයක් ලබා ගැනීමට පියවර ගන්න. මේ අතර මාලපේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. බොහොම පැහැදිලිව කොළඹ නගරය කොළඹ දිස්ත්‍රික්කය තුල විශාල සංවර්ධන වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන කසල ප්‍රශ්නය ගැටලුව වගේ ප්‍රශ්න නිවාස ප්‍රශ්නය පිළිබඳව අපි කටයුතු කිරීමට සූදානම් කරගත්ත වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ඒ නිසා මේ ස්ථීර වැඩපිළිවෙල සකස් කරලා රටේ රැකියා අවස්ථාවන් වැඩි කරලා ගම සංවර්ධනය කරනවා වගේම නගරය සංවර්ධනය කිරීමේ වගකීම අපිට තියෙනවා. අපිට අද තියෙන්නේ වැඩ කරන්න අපිට වැඩ කරන්න කැමති වැඩ කරන්න පුළුවන්කම තියෙන වැඩ කරලා පෙන්නලා දීලා තියෙන ජනාධිපතිවරයෙක් අපිට ඉන්නවා. ඔහුගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවන්න පාර්ලිමේන්තුව අපිට අවශ්‍යයි.
आर्थिक में वशेन पेड़ा वट पत्तू जनताव नगा सिटुवे मट राटट अवश्य वैत्ते जनताव वट संवेदीबन आंडुवक बव समगी जनबल देगी नायक सजित प्रेमदास महता पवसनवा ए ऊव पर्णगम प्रदेशे पेवती जनहमुव कटेक्वेमी සමගි ජනබල වේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් පසුගියදා වැලිමඩදී පැවැත්තුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබල වේග ආණ්ඩුව පිහිටවන. ඒ පිහිටවන ආණ්ඩුවේ ජනතාව පත් කරන අගමැතිවරයා හැටියට මම නැවතත් වරක් වැලිමඩට ඇවිල්ලා මේ මැතිවරණ කොට්ටාසේ 104 සහන පොලියට සහන ණය ඉල්ලුම් කරන සියලුම දෙනාට මගේ මාත් එකෙන් ණය ටික ලබා දෙන්නට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නේ. මේ ආණ්ඩුව තරඟෙට බුරු කියන ආණ්ඩුව. තරඟෙට ජනතාව රවට්ටන ආණ්ඩුව. දවසක එක ඇමතිවරයෙක් බොරුවක් කියන. ඊළඟ මොහොතේ තවත් ඇමතිවරයෙක් බොරුවක් කියන. දැන් බලන්න මිත්‍රුනි රටේ මෙච්චර ආර්ථික හානියක් සිදු වෙලා. මහා අන්ධකාරයක් නිර්මාණය වෙලා. ජනතාවට සහන ලබා දෙන්නට හැකියාවක් නැහැ. මේතර ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජනහමුවකටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. වේදිකාවක් වේදිකාවක් පාසා එක එක බොරු සම්දර්ශන ක්‍රියාත්මක කරමින් මවාපෑන් ක්‍රියාත්මක කරමින් ජනතාව රවටන දේශපාලන රටාවක් තමයි අද අපේ රටේ තිබෙන්නේ. දුරකථනයෙන් තරඟ කරන අපි අනිවාර්යෙන්ම රටේ ඉන්න අමානුෂ ජීවිතයක් ගත කරන සීලුම දෙනා ආර්ථිකයේ යලිත් වරක් ගොඩ නැගෙනකන් සමගි ජන බල වේග රජයක් තුලින් පවුලකට 20,000 බැගින් අපි ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්නේ. අද දවසේ මම තමුන්නාසර රණාවයි කියනවා. මේ වෙන විට යුනිසෙෆ් ආයතනය කියනවා අපේ රටේ 130කට ප්‍රමාණවත් ආහාර නැති කියලා. මේ తత్వය මේ මාසේ තව බරපතල වෙනවා. ඊළඟ මාසේ තවත් බරපතල වෙනවා. තවත් මාස කිහිපයක් යනකොට తత్వය අන්තරාදායක වෙනවා. මේ වගේ తత్వයක් තුල අපේ රටට අවශ්‍ය වන්නේ හිතක් පපුවක් ඇති ආණ්ඩුවක්. වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන අවසන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැතුණා. මේ එහිදී පළ වූ අදහස් ये दिन दिगर जनाधिपति गोटाबे राजपक्ष मेत्तुमागे नायकत्वें अग्रामात्य महिंद राजपक्ष मेत्तुमा प्रमुख कैबिनेट मंडले अडु सामाजिकत्वयक सहितव ये दिन कैबिनेट मंडले रेस्सुना नवत मेतिवरणे पवत्वा अवसान वेला नव कैबिनेट मंडले रेस्सुन ते रेस्सीमक पेवत्तीमट सलसुम कोट नोमेति निसा ये अपे भारकार राजे गोटाबे राजपक्ष महता जनाधिपति दूरेट पत्तीमेन पशु पेवत्तुन अवसान कैबिनेट रेस्सीम विय हेकी ए अनु प्रधान तीरण की गालुमोदर कोनबेक बालदक्ष मावत्त तलपत्पिटिय किंबुलावलकियन कोनब सहा कोट्टे नगर सभा दिकट अयत् नगर अलंकारे सह भूदर्शन पिलिबंद मूल्य प्रतिपादन लबादेंट नागरिक संवर्धन अधिकारियट महिंद राजपक्ष अग्रमात्यतुमा विसिंग इदिरिपत्कल कैबिनेट पत्रिकावट अवसर विशाल ऐतिहासिक कैबिनेट मंडे विसिंग अभी मेतेक्कल मोरटो विश्वविद्यालय वैद्यपीठ इतम कीर्तिमत् इंजीनियर विश्वविद्यालय सलकिन मोरटो विश्वविद्यालय वैद्यपीठ वैद्यपीठ विश्वविद्यालय प्रतिपादन कमीशन सभा इवगेम विश्वविद्यालय पालक सभा विशुनु अनुमत करला वैद्यपीठ पीठ उनकोट तिबेन प्रधानम प्रश्ने तमाय शिक्षण रोहाल जातिक रोहाल अवश्य मे सायनिकी पूनुव संदेनिसा ए रोहाल विश्वविद्यालय भावितकरंट अवश्य सियलु उपकरण नवीन अंगोपांगवलिन समन्वयतु वेन निसा एट रजे रोहाल पवर ए अनुव तीरणे कला कलुतर मारोवाला कोमगम मूडिक रोहालत किन रोहाल देख जातिक रोहाल बवट शिक्षण रोहाल बवट रजेट पवरागेन संवर्धन क्रियावली आरंभ කොරෝනා වසංගතයේ පිළිබඳ සැබෑ තත්වය වත්මන් රජයේ වසන් කර ඇති බව ජාතික ජනබල වේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක බිමල් රත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ බලංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. ඔහුගේ මාසයක් විතර ගත මිට සතියකට විතර කලින් වෙනකම්ම ලංකාවේ කොරෝනා නැහැ කියන වගේ මත්තමක් තමයි තිබුණේ. ලංකාවේ කොරෝනා ලෙඩ 800ක් වෙනද තමයි ලංකාව විවෘත කළේ. ආණ්ඩුව පැත්තෙන් අපිට පේනවා කෙසේ හෝ ඡන්දය පවත්වා ගැනීමට තිබිච්ච බලවත් උමනා විසින් මේ කොරෝනා පිළිබඳ සැබෑ තත්ත්වය ජනතාවට වහඟු කරා කියන එක අපිට පේනවා. අපිට පාස්කු ප්‍රහාරය කියලා ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලැබුණේ කොහොමද? මාස දෙකකට ආසන්න කාලයක් ආරක්ෂක මණ්ඩලය රැස් කළ නැහැ. ඉතින් ඒකම වගේ එකක් තමයි. ඉච්චර බරපතලද නැද්ද කියලා තාම අපිට තීඳු කරන්න බෑ. මේ නොසලකිල්ල අපේ සෞඛ්‍ය අංශ සෑහෙන
जग्रहण करते जनता वसंकर देशपाणुमेंचर प्रमाण ජනතාව කැපවී ලබාගත් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර මහමැතිවරණයෙන් 3/2ක බලයක් ලබාගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අපි බාර ගන්නකොට කොවින් හැදෙන්නේ ඉස්සෙල්ලා මේ රටේ පන් පැදුර වෙනුවට දිනුන ඉන්දියාවේ පැදුර අපේ ඉරටික යවලා අපි චීනෙන් ඉදල් ගෙනාවා කොස්ස ගෙනාවා. ඒව තහනම් කරලා දැන් මාස 3හමාරක් වෙනවා. අපි හොඳ වෙළඳ පොළක් තියෙන දේවල් නිෂ්පාදනය කරමු. එහෙම කරොත් තමයි ගොවියාව නම් ගන්න පුළුවන්. අයිත් පාරක් අපිට පෙරදෙන්න බෑ. අපේ මැදි ඇමතිවරු ඔයලා හරි මිනිස්සු එවන්න. මේ දවස්වල අපිට උත්තර දෙන්න වෙලා තියෙන්නේ එක එක්කෙනා කරන ප්‍රකාශවලටයි හදනවට වැඩිය කඩමේ වන්ටයි තමයි උත්තර දෙන්න වෙලා තියෙන්නේ. අපි ජනාධිපති මැතිවරණයට එනකොට අපි දන්නවා අපි කොහොම අමාරුවෙන් අභියෝගය ජය ගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයට බෝන දෙනවා. මේ ජනතාව මේ තරම් බලාපොරොත්තු තියාගෙන පරිත්‍යාග කරලා පිටවපු ආණ්ඩුවෙන් හරියාකාර ඉෂ්ට කරන්න නම් බහුතරය පමණක් අරගෙන මදි 3/2 බහුතරයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සමගිය සංකේතයක් වූ බේරුවලින් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කර රටටම පණිවිඩයක් ලබා දෙන බව සමගි ජනබලවේගයේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සුනාකාදරණයක් වෙන්නේ හැම වෙලාවකම අපි කෑ ගහලා කතා කරනවා සහෝදරයන් මතකදී. අපි ඒවට බය නැහැ. හැමදාම තමුන්නාන්සලාට යම්ම සාධාරණයක් වුණාද ඒකට තනියෙන් හරි මම කතා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ විතර නෙවෙයි වේදිකාවේද රට පුරා ඇහෙත්. ඇත්ත කතා කරන්න අපි බය නැහැ. ගිය සැරේ හංසයයි කියනකොට අලියෙක් හිටියේ නැහැ. මේ සැරේ අලියා ඉන්න උඩින්ම. හැබැයි අලියට මිනිස්සු නැහැ. සිරිකොතේ කියන්නේ මිනිස්සු පිරිලා ඉතිරෙච්ච තැනක් නේ මේක. අද ගිහිල්ලා බලන්න ඡන්දේ දෙන්නේ අර ටයිකොට් ගහපේ නෙවෙයිනේ. අපේ හොඳ පණිවිඩයක් දෙනවා ලංකාවට බේරුවලේ කියන්නේ අපේ සිංහල මුස්ලිම් සමගියේ සංකේතය මේ ආසනයේ සහෝදර මතක තියාගන්න. පාතාලය සහ මත්කුඩුව දුර තුරන් කරමින් රටට වැඩ කරන නායකයෙකු බිහි වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සැකයක් නැහැ අපේ ජයග්‍රහණයට. මොකද ගෝඨාභය ජනාධිපතිතුමා මේ රට හදනවා. අද අපිට පේනවා ගෝඨාභය ජනාධිපතිතුමාගේ මේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් බෑ. දැන් තමුන්නාසලම දකින්න අලියට වෙච්චදී. දැන් අලියාගේ කෑලි හැලෙනවා දැන්. ඉස්සර හිටපු අලින්ට තිබුණා ඇත් දල. දැන් දල තියෙන ඇත්තු නෑනේ. ඒ ටෙලිෆෝන් එකනොත් ආයි තව කෑල්ලක් කැඩෙනවා. එතකොට දැන් බලන්න අලියව කෑලි වලට කැඩෙන හැටි. එතකොට UMP එක DS සේනානායක රඩ්ඩි සේනානායකලා හදපු පක්ෂේ කෑලි කෑලි වලට කැඩෙනවා. දැන් රටේ ජනතාවට ඕන ගෝඨාභය ජනාධිපතිතුමා වගේ වැඩ කරන ජනාධිපතිවරේ. අද ගෝඨාභය ජනාධිපතිතුමා මේ රටේ පාතාලයට මත්කුඩු ජාවාරමට එරෙහිව තීන්දුව ගන්න නායකයෙක්. පාතාලයත් අපි අවසන් කරන්න ඕන. මේ මත්කුඩු ජාවාරමත් අපි අයින් කරන්න ඕන. ඒකට අපේ යුතුයකම වක්‍ය මිටු කරන්න. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගේතන්න මහතා නාවික හමුදාපති ධුරයේ වැඩපාර ගැනීමෙන් පසු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමුදුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගාවේ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමු වී නාවික හමුදාපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. හැටන් නගරයේ රථවාහන ධාවනයට බාධා වනසේ සහ පදික වේදිකාවේ ගමන් ගන්නා මගින්ට අවහිර වනසේ රථවාහන සහ යතුරු පැදී ගල්කර තිබූ රියදුරන් වැසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැටන් පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රධාන නගර මාධ්‍ය සිදුවන රියානතුරු අවම කර ගැනීම සඳහා පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛනයකට අනුව හැටන් නගරයේ පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී ලංකා විදුලි බල මණ්ඩලය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කෙතේන ජල පවිත්‍රාකාරීට සපේන විදුලි බලය සැපීම අත්හිටුවීම හේතුවෙන් හෙට දිනේ නම් 24 වන දින පෙරවරු වටේ සිට පස්වරු වට දක්වා පැය 12ක කාලයක් ජල සැපීම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලුතර, කටුකිරින්ද, නාගුඩ, පයාකල, පිළමිනාවත්ත, බොම්බුවල, මක්කොණ, බේරුවල, කළුවාමෝදර, මොරකොල්ල, අලුත්කම, දර්ගා නගරයේ සහ බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපීම එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.